ඔයගොල්න්න වෙනද වගේම අදත්මගේ වීඩියකට ආසයනා ලැසවිද නම් ෂයා කල්ල ලයිකල සස්ක්‍රයි කරන් ඒවගේ වීඩියකත් ධාපු ගමන් නොටිෆිකේන්සෙන් පහත් තින බැලයිකරන එකත් ඔබන්න. ප්‍රශ්නය තමන්ගේ නොමල තාකල් පිළිතුරු දර්ශනයකයි ඉතාලිය වේසෙන ශ්‍රී ලාංකික මවක් සියදයෙනියන් දෙදනාව මරා දැමීමේ අනුවේදනය පුවතක් පසුගියද අසන්්‍ර ලැබුණි කාගෙත් හදවත් කම්පය කරමින්.ඇයතිස්තුන් හැවරිදි සචිත්‍රා නිසන්සලා ප්‍රණාන්දුු දේවදිර මහ වඩුගේය ගාතනයට ලකූයේ තුන් හැවරදි වයේ සහ එලොස් හැවරිදි වයේ පසු සබදි හා සධනී යන දේනියන් දෙදනාය නාතාන්‍ය මැතිවන්න කොට්ටාසයට අයත් මාරයවල ප්‍රදේශවයේ පදිංචිකාරයක වනම් සචිතරා නිසන්සලා. ඉතාලිය සිය සැමියා සමඟ ජීවත් වී තිබේ. දියනියන් දෙදනාමු උපත ලබා තිබෙන්නේ. ඉතාලිය වෙරෝනා ප්‍රාන්තේදය. එහෙත් පසු කලක සැමියා සමඟ ඇතිවු ආරාවුල් හේතුවෙන් දියනියන් දෙදනාට පියාගෙන් ඉවත් කළ යුතු බවට වැනිස්ය ළමාරක්ෂක උසාාවියෙන් නියෝග කර ඇතම් වරෝනා ප්‍රාන්තය සැන්ෆ්‍රංකරාසියෙන් දිස්ත්‍රික්කයේ පිහිටි ඉතාලි රයෙන් වන තාවකාලික රැදුඋ අධ්‍යස්ථානයක ඉතාලිය බසින් හැදින් වෙන්නේ කාස පැමේගලියා යනුවෙන. නැවතීමට ජනවාරි මාසය සිටම් ඔවුන් පැමිණේ ඉන් අනදුරුවය මෙම ස්ථානයේ රැදේ සිටින්නේම් උසාවනියෝග අනුව පැමිණෙන අය පමණි තුන් හැවරෙදි සබදී ලදුරු පාසල්ලෙන් එකොළොස් හැවරෙදි සද ද ප්‍රාථමේක පාසලෙන් අධ්‍යාපන ලැබූ අතර මවවන සචිත්‍රා නිසංසලාද දියනියන් සමග මෙම රැද උම් අධස්ථානයේ කල්ගෙව්වාය ඇත්තටම මෙම ඉතායි නිවාසිකාගාරය පිළිබඳස්ොයා බැලිය යුතුයි. එහෙදිසිද දයම් නොකට යොත්තක් නිසා මෙසේ සිදු වවාද කියා හැබැයිමන්දන්න තරමින් ඉතාලිය බල්ල පූසන්ට පවා සලකන රටක් නමුත් මේ පිළිබදව සොයා බැලිය යුතුයි. ඔක්තොම්බර් විසිහාය වෙන දින උදෑස්සෙන නගර සභාවේ නිවාසපාල සමුපකාර සමිතියෙන්, නිවාසභාර පාලිකාව මෙම රැදවුම් අධ්‍යස්ථානයට පැමිණ විට සචිත්‍රස්සාහ දියනියන් සිද්න නිවහනයේ දොරවසා තිබෙන අයුරදුටවාය. දරුවන් පාසල් ගියා බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඒ පිළිබඳව පාලිකා විසින් සචිත්‍රාගෙන් වමසූ විට ඇ පවසා ඇත්තේ දියනියන් තෙදෙන අසනීප තත්ත්වෙන් පසුවන බැවින් පාසල් ලොයන බවයිඉ. සචිත්‍රා පෙනෙන්නට නොසිටී බැවින් නිවාසපාලිකාව නැවතත් පැමිණි විමසා බැලීමේදී නානකාම්රයේ දොරවසා තිබන අයුරු දැක තිබේ. නානකාමර්රයේ විදුලි බල්බයක් දැල්වමින් තිබූ බැවින් සශිත්‍රා ඒ ඇතැයි සිතා ඇපිටවී ගොස් තිබේ එහෙත් නිවාසතුළින් කිසිද හැහොල් තිබුණේ නැත. නැවතත් එම ස්ථානයට පැමිණී පාලිකාව සචිත්‍රා පැනෙන්නට නොසිටීමත් නානකාම්බරයෙන් ප්‍රතිච්චාර නොලවීමත් නිසා ඇය නානකාම්්‍රය දොර විරුත්ධ කර බැලුවාය. නමුද සචිත්‍ර එහි සිටිය නැත. දියණියන්තදනා ඇද මත නිදාසිදන අයිුරුත් දැකගත ඇකිවිය. විචාම ඇදුමෙන් සරිස්ස සිටි දරුවන් ඇද ඇතිරිලිවලින් ආවර්ණය කර තිබුණි. එහෙත් දරුවන් හුස්මගන්න බව පෙනෙන්ට තිබුණේ නැත. දරුවන්ගේ සිරුරු අප්‍රාණික වී තිබුණේ. නිවාසභාර පාලිකාව උදව් ඉල්ලා කෑ ගැස්වේ. ඉන් අනතුරුවය, එමස්ථානය භාරවෛද්‍යවරුන් සහ හදිසි සේවකින් පැමිණියේද ඔවුන්ට කරන්ර දෙයක් ඉතිරිවී තිබුරේ නැත. එමස්ථානයට පැමිණි හදිසි මන්න පඩීක්ෂකවරයාගේ නිරේක්ෂණයක් පසුව දැරියන් දෙදනාමිය ගොස් ඇති බවට තියන්නේ කෙරණී. ඔවුන්ගේ හුස්ම හිරකර මරාදම ඇති බවට සැකකරන අතර දැරියන් දෙදනාමිය ගිය ආකාරය සොයා ගැනීමට මලසිරල්ලු පශ්වත් පශ්වාත් මරණ පරීක්ෂණ සඳහයොමු කෙරණි. දැරියන් දෙදනගේ මලසිරුරු පරීක්ෂා කිරීමේදී සීරීම් තැලීම් හෝ තුවාල කිසිවක් සලකුරු ලෙස දක්න්නට නොලැබුණම්. දියනියන් දෙදනාගේ මවවන සචිත්‍රා නිසවංසලා නිවහනිී පලායාමත් සමග ඝාතනය සම්බන්ධයෙන් ඉතාලි පොලිසියේ ස කුසු ඇසයි ඉල්ලවූයේ ඇය වෙතට අයි. ඇය සොයා මෙහියුම් කිරාත්මක කළේ බැවිනිම්. නිවස කවුලුවක් විරෘත්ත වී තිබූ නිසා කවුලුවෙන් පැරගියා බවට සැකකිරිණි. ගන්නි නිවන්න බටයක් සවුල් ආරක්ෂ්‍රක සේවකයන් පොලිසිසුනකයන් පමණ නොව. ග්‍රෝණයානා පවයද වූයේ ඇය සැගවීසින ස්ථානයේ සොයා ගැනීමට අයි. මෙ අතර හෙලිකොප්ටල් සහ කිම්දුම්කරුවන්ද මෙම මෙහෙයුමට යොද වුණු ලැබුණින්. සෑම අ අස්සක් මුල්ලක් නෑර පිරි පිරමින් ඇව සොයා ගැනීමේ මෙහෙයුම අකණ්ඩවම සිද්දු කළේ මෙම දීවිුත්ත ඝාතනයට මහාපොළොව නොහුලන අපරාධයක් වන නිසාය. හැමුවම දොස් දෙවල් තියෙන්නේ ගැහැනියකට තමයි. තමන්ගේ දෙමාපියන් සහොදරෙක්වල් ලගනැතුව දුරු රටකට ඇවිත් පිරිමිදන දුක්වේදනා කිස්සම කෙනෙක් දන්නේ නැහැ. ඒවල් ලෝකෙට පෙන්වන්නෙත් නැහැ. හැමපරිය පිළිමියෙක් ගැන නෙමෙයි. හොදායත් ඉන්නවා නරකයත් ඉන්නවා. ඉතින් මෙතන වුණන ප්‍රශ්නය ගැන හරියටම දන්නේ නහැ. ගැහැනයක් දරුවන් එක්ක තනියම ජීවිතය ගෙනියන්න, කොට දරා ගැනීමේ ශක්ති හැමගිහනයකටම නෑ. මාන්සික අතාතිය ගැන නොදන්නාම ස්සු එකක දේවල් කියයි. ඒ වේදනාව තමන්ටත් විදිින්න වනාානම් කාරුත් මේ අම්මාට දොස් කියන්නේ නෑ. මේ රටවල්වලින් දරුවන් තනිනාාම මොනව වෙනවාද මොනව කරනාාද කියන්න අපි දන්නේ නෑ. අම්මාට දරු දෙදනාට නිවන්සුව ලැබේවා. හගේම වීඩිය හත් දාපු ගාම නොටිකේන්ෙන්න්න පහත තියන බැලයි කරන්න එකත් පබන්න.